වෙලස නිදහස් සටනට වසර 200ක් සැපරීම නිමිති කරගනිමින් ඒ අබේත විරුවන්ගේ මතක සටහන් සහ ජීවමාන සාක්ෂි සොයා සොයාමින් නිවුස් ෆස්ට් පසුගිය දින කිහිපයක් පුරාවට විශේෂ වාර්තාවක් ඔබ වෙත ගෙන ආවා. මේහි අවසන් සටහනයි. සටනට නායකත්වය දුන් වෙල්ලස්සේ වීරත්වය බූටෑවේ රටේරාළ පිළිබඳ මතක සටහන් තවමත් දිවිල ප්‍රදේශයේ පුරා විසිරී පවතිනවා. බොහෝ දෙනෙකු පවසන්නේ දක්ෂ ගොවියෙකු වූ ඔහුගේ වැව්වමුණු සියල්ල ඉංග්‍රීසීන් සටනින් පසු විනාශ කළ බවයි. මෙතනින් තමයි මේ සුද්ධ කඩල් තියෙන්නේ. ඇයි සුද්ධ කඩන් හේතුව? මේ හේතුව ඒ බූටෑවේ රටේරාළගේ ඒ උතුමයාගේ සියලුම වත්තු බූදල් මංකොල්ල කාලා හොරා කාලා අන්තිමට ආර්ථික කරදරන්න. වෙල්ලස්ස පුරාම එවැනි බිඳදැමූ වැව්වමුණුවල සාක්ෂි තවත් දැකිය හැකි අතර වෙල් ලක්ෂයක් තිබූ හෙයින් වෙල්ලස්ස වූ මෙහි තිබූ සශ්‍රීකත්වය විනාශ කිරීමට ඉංග්‍රීසින් කටයුතු කළ අයුරු ඉන් පැහැදිලි වනවා. සටනේ පතාක යෝධයෙකු වූ කොහුකුඹුරේ රටේරාළගේ නිවස පිහිටා තිබූ ස්ථානයත් අප සොයා ගියා. එතුමා හැම පැත්තින්ම දක්ෂයෙක්. යුද ශිල්ප, කඩු ශිල්ප, දුනු ශිල්ප, ඒ වගේම අංගම් පොර සටන් කලාව පිළිබඳව මනාව දැනුමක් තිබ කෙනෙක්. ඒ වගේම තාක්ෂණික ඥානය පිළිබඳ හසල දැනුමක් තිබුණ මහා වීරවරයෙක් හැටියට තමයි මෙතුමා අපි හඳුනගන්නේ. වෙල්ලස්ස සටනේ සාර්ථකත්වයට දේශීය සටන් ක්‍රම දැඩි ලෙස බලපෑවා. මේ පුතුබන්දන රජමහ විහාරයේ හිටපු නාපේ රේවත කියන මහා නායක හාමුදුරුව විශාල පිරිසක් එකතු කරගෙන කටයුතු කරපු කෙනෙක්, විශේෂයෙන්ම අංගම් පොර සටන් කලාවේ අග තැන්පත් කෙනෙක්. උන්වහන්සේ මුල් කරගෙන මුලින්ම මේ සාකච්ඡාවල් ගොඩනැගිලා තියෙන්නේ පොතුබන්දන රජමහ විහාරස්ථානයේ. ඊට පස්සේ දෙවැනි ස්ථානයේ හැටියට අපිට සැලකන්න පුළුවන් ටැංගොඩ රජමහ විහාරය. මොකද ඒකට හේතුව ටැංගොඩ රජමහ විහාරයේ හිටපු නායක හාමුදුරුවෝ සහ ඒ අවට හිටපු අපේ සිංහල නායකයෝ රජතුමාව, එහෙම නැත්නම් දුරේසාමි කුමාරයා කතරගමට ගෙනියලා, කතරගමදී ස්කන්ධ කුමාර දේවරන් ලබලා දීලා ආපහු ගෙනල්ලා වෙල්ලස්සට, වෙල්ලස්සේ ටැංගොඩ පන්සල ආසන්නයේ හදලා තියෙන දියබෙත්මේ අලුත් වෙල මාලිගාවේ තමයි අභිෂේක කරවලා තියෙන්නේ. තම ලය පසාරු කරගෙන උණ්ඩය කඩුවකින් පලිහකින් නවතාගත නොහැකි බව දැන දැනම ගහලයෙකුගේ අසිපත ගෙල මත පතිත වෙද්දිත් බුදුගුණ කියෝ සුත්තන් පවා මවිත කරමින් මව්බිම වෙනුවෙන් ජීවිත පූජා කළ වෙල්ලස්සේ අභීත විරුවනේ මේ අවසන් වන්නේ නිවුස් ෆස්ට් තබන තවත් එක් සටහන් පෙළක් මිස නුඹලාට හිමි උත්තමාචාරය නොවේ. වීරයින් කිසි දිනක මිය යන්නේ නැත.